ඊයේ දිනේ සිට දැන් උද්ඝෝෂණ ක්‍රියාමාර්ගයක් ආරම්භ කරලා තියෙනවා සිරිවල මණ්ඩලය. ඔවුන් දැන් මේ සේවයට වාර්තා නොකර සිටියොත් මොකද වෙන්නේ? මේක ඇත්තටම කෑම පැයේ සිදු කරන උද්ඝෝෂණ මාලාව. මෙහිදී මේ පනත ගැන තමයි කතා කරලා තියෙන්නේ. දිගු කාලින සැලැස්මක් සහිත මිෂන් එකක් සහිතව ඉදිරියට යන්න වෙනස්කම් කළ යුතුයි කියලා යෝජනා කරේ ඇත්තටම වෘත්තීය සමිති නායකයෝ මුලින්ම. ඊට පස්සේ අමාත්‍යාංශයේ මට්ටමින් අපි රැස්වීම් කීපයක්ම තිබ්බා. ඒ අවස්ථාවවලදී විශේෂ අදහස් පළ කළා. ඒවත් ඉන්කෝපරේට් කරා. ඊට අමතරව අපි දෙසැම්බර්වල පාර්ලිමේන්තු දාන දවසෙත් ඊගෙන කිසිම සද්දයක් තිබ්බේ නැහැ නේද? මහජනතාවට තේරෙන විදියට. මේ එක පාට තමයි මේ කඩිමුඩියේ අනතර විරුද්ධවම කටයුතු කරන්නේ. මේ පනතේ අවශ්‍යතාවය මතු කළේ අපේ සේවක සම්පත. තවදුරටත් වඩාත්ම හොඳ ආකාරයේ සේවාවක් මහජනතාව වෙත ලබා දෙන්න තමයි මේකේ යෝජනාව උනේ. පාර්ලිමේන්තු ඉදිරිපත් කළා. ඒ වෙනකොටත් කිසි ප්‍රශ්නයක් තිබ්බේ නැහැ. ඒක සංශෝධන සහිතව තවත් ඉදිරිපත් කරන්න තමයි දැන් නැවතත් පරිශීලනය කරන්නේ. ඊට අමතරව සේවකයින්ට ජනවාරි 3 වෙනිදා වෙනකන් කාලයක් දුන්නා තවත් අදහස් දෙන්න. නමුත් ලොකු සාධනීය වෙනසක් තියෙන අදහස් කිසිවක් ඉදිරිපත් කළා නැහැ. මේ වගේ මේ රිෆෝම් එක එහෙම නැත්නම් රීස්ට්‍රක්චරින් අපි ප්‍රතිව්‍යුහගත කරන්නේ. එහිදී අපේ මූලික අරමුණ පාරිභෝගිකය තමයි. ඒතර මේ ගණුව අපිට හිතා ගන්න බෑ. එක්වරම උද්ඝෝෂණ මාලාවක් ඇති වුණේ ඇයි කියලා පාලන අධිකාරී තා විශේෂයෙන්ම මතක් කරනවා. මේක තේරුමක් නැති වැඩක්. තවත් අදහස් දෙන්න කාලය තියෙනවා අවශ්‍ය නම්. ඒ අදහස් මුකුත් නොදී කපාටම උද්ඝෝෂණ වලට යෑම තේරුමක් නැහැ. මට පාලන අධිකාරිය විශේෂයෙන්ම කියන්න කිව්වා කැමපැයි පිකට් කිරීම කිසි ගැටලුවක් නැහැ. නමුත් නිවාඩු දාලා මොකද නිවාඩු අවලංගු කරලා තියෙන්නේ. අපි දන්නවා ගැසට් පත්‍රයක් ගහලා තියෙනවා අත්‍යවශ්‍ය සේවාවක් කළා. ඒ අනුව විශේෂයෙන්ම මතක් කරනවා ඉතාම ආදරයෙන් ඉන්නවා පරිවාස සේවකයින්. එහෙනම් හොඳට තේරුම් ගන්න මොකද්ද අපි කළ යුත්තේ මේ සඳහා හරියට දායක වෙමින් මේ දේ කරගමු. ඒ කියන්නේ හිතලා හොඳින් කටයුතු කරන්න කියලා ඉල්ලා සිටිනවා. ඊ අපි දැක්ක දහස් ගණනක් කොළඹට ඉල්ල තිබුණා. ඒ කියන්නේ නිවාඩු දාලා තමයි ඔවුන් ඇවිල්ලා තිබුණේ. ඒවල නිවාඩු අවලංගු කරලා තියෙන්නේ. ඒතකොට ඔවුන් නිවාඩු දාලා ආවන ඔවුන් දෙරිව දිනේ ක්‍රියා මාර්ග අරගෙන ඔවුන් සේවෙන් ඉවත් කරන්න දැන් සූදානම්ද? ඒ කියන්නේ අපි සාකච්ඡා කරනවා දැන්ට එහිදී නිවාඩු අවලංගු කරාට ඒගොල්ලෝ දාලා තියෙන්නේ මොකද්ද කියලා බලලා ඒ අනුව අපි කියන්නේ කටයුතු කරනවා. ඒ සම්බන්ධයෙන් දැඩි ක්‍රියා මාර්ගයක් ගැනීමට අවශ්‍යයි කියලා සභාපතිතුමා මතක් කරනවා. යම් කිසි දෙයකින් ඒ කියන්නේ ඔවුන් අසනීපණි වාඩු වාර්තා කළා වූ දැන් මෙතෙන්ට ඇවිල්ලා තියෙන අසනීපයක් නොවේ. ගොස්නෙක් සඳහන් ඒකට ඒක යම් කිසි දෙයක විනය කැඩීමක් කියලාද උපදව දක්වන්නේ. අසනීපණි වාඩු දාන්න පුළුවන් ඒක අයිතිය. ඒ ප්‍රශ්නේ නම් දැඩිව බලපානවා. එහින්දා අසනීපණි වාඩු දාලා මෙතන ඇවිල්ලා උද්ඝෝෂණය කළා මහජනතාව අපහසුපත් කරමින් තේරුමක් නැති උද්දේශනකට වැදගත් නැහැ මේ වෙලාව. ජනාධිපති පනතමද ඉදිරියේදී පාර්ලිමේන්තුවට ගෙන යෑමට ලංවීම බලාපොරොත්තු වෙන්නේ. පාර්ලිමේන්තු යෝජනා ආවා, වෘත්තීය සමිති යෝජනා ආවා, ඒ වාරගෙන ඒව පරිශීලනය කළා. 42ක් තියෙනවා පොඩි පොඩි අදස්ස වෙනස් කරන්න. ඒ එමෙන්ඩ්මන්ට් සහිතව වෙනස් වීම එක තමයි පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ. මේනකොට දැන් අද දිනේදී විදුලි ඉංජිනේරු සංගම ඇතුළු සංගම් කිහිපයක් මෙතන උද්ඝෝෂණය නියැලෙනවා. ඒක තවදුරටත් වෘත්තීය සමිති උද්ඝෝෂණය කරනවා. ඉදිරියේදී මෙම පනත පාර්ලිමේන්තුවට ගෙනනකොට ඔවුන් දැඩිව ප්‍රකාශ කරනවා සියලුම සේවා ස්ථානවලින් ඔවුන් ඉවත් වෙලා පාර්ලිමේන්තුව ළඟට ඇවිල්ලා දැවැන්ත වැඩවර්ධනයක් කරන්න සූදානම් වෙනවා කියලා. එහෙම වුණොත් මොකද කරන්නේ? ඔව් අපි ඒක එතකොට බලමු. අපේ පළවෙනි වගකීම තමයි පාරිභෝගිකයෝ. පාරිභෝගිකයන්ට නොකඩවා විදුලිය සැපවීම. කීප දෙනෙක් මෙතනට එන්න පුළුවන්. ඒක ගැටලුවක් නැහැ. නමුත් පාලන අධිකාරී අවශ්‍ය සියලුම ක්‍රියාමාර්ග අරගෙන තියෙන්නේ මේ දවස් තුනේ විදුලිය පවත්වාගෙන යන්න. පනත ඉදිරිපත් කරන දවසට අපි එතකොට ඒක බලාගමු. ඒ වෙනකොට මේක පරිශීලනය වෙලා හොඳ තත්යකට ඇවිල්ලා තියෙයි. මහජනතාව ඉතාම අසීරු තත්යේ ඉඳගෙනත් කොහොම හරි වලට වෙලාවට විදුලි බිල ගෙවලා මේ දේවල් කරමින් අපිව නඩත්තු කරනවා. හැමදෙස්සෙම අපේ යුතුකම් සහ වගකීම්ල දෙකක් තියෙනවා. අපි හැමදෙස්සෙම අපේ ඉල්ලීම් පමණක් නෙමෙයි කරන්න ඕනේ. අනිවාර්යයෙන්ම අපේ වගකීම තමයි මහජනතාවට විදුලිය සැපයීම. එහෙනම් කාටවත් අයිතියක් නැහැ විදුලි විසන්ධි කරන්න. ඒ සම්බන්ධයෙන් පාලන අධිකාරිතා දැඩි තීරණ ගන්නවා. පනත ඉදිරිපත් කරන දිනේදී වැඩ වර්ජනයක් යනවා නම් ඒකටත් මුහුණ දෙන්න සීලු කටයුතු අපි සූදානම් කරලා තියෙනවා. ඒ කියන්නේ විදුලිය බිඳවැටීමක් සිද්ධ නොවෙන්න පුළුවන් කියලාද නැත්නම් බිඳවැටීමක් වෙන්න පුළුවන් තත්ත්වයක්ද තාම තියෙන්නේ? ඒකට වැඩ වර්ජනයක් නෑ මේ දවස් තුන නම් විදුලිය බිඳවැටීම් වෙන්නේ නැහැ. සාමාන්‍ය බ්‍රේක් ඩවුන් නැර කොහොමත් වෘත්තීය සමිතිය කට්ටයක් පමණයිනේ කරන්නේ. මෙහිදී අපි සියලුම කටයුතු සාමාන්‍ය පරිදි කරගෙන යන්න අවශ්‍ය විධිවිධාන සලස්සලා තියෙනවා. විදුලිය විසන්ධි කරන්න කාටවත් අයිතියක් නැහැ. සමන්ට වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගත හැකි. නමුත් අත්‍යවශ්‍ය සේවයක් නොදී ඉන්න කිසිම විදියකින් බෑක නීතිමය බරපතල ප්‍රතිවිකාර විඳින්න පුළුවන් අවස්ථාවක් මේ අත්‍යවශ්‍ය සේවා ගැසට්ටයක් ගහලා තියෙනවා. ඒ තුලදී විදුලිය විසන්ධි කිරීමට කාටවත්ම අයිතියක් නැහැ. නීතිමය අයිතියකුත් නැහැ. එහෙම වුණොත් අනිවාර්යයෙන්ම ඒ සම්බන්ධයෙන් ඉතා දැඩි ප්‍රියවර ගන්න පාලන අධිකාරිය කටයුතු කරන බව අපි දැනුම් දෙනවා.